ඇත්තටම අද අපි ඊටාම කනගාටුවෙන් මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මොකද මේ රටේ ජනතාව දේශමාමකත්වයෙන් මත් කරලා ඒ වගේම කුරුණෑගල හැම වින් අඟලකම ගහලා තියෙනවා ජාතියේ හදවත කියලා ඒ කටවුට් එකක්වත් ඉවත් කළා නැහැ ඒ හදවත තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා සාටකයක් එක්ක තමයි ඒ කටවුට් ගහලා දෙන්නේ ඒක කටවුට් එකක්වත් ඉවත් කළා නැහැ ජාතික සංස්කෘතිය රකින්නාය කියන කතාව කරමින් අනික් හැම දේශපාලන පිරිසකටම දේශද්‍රෝහියෝ ජාතියට විරුද්ධය ශාසනයට විරුද්ධය හැටියට අවමාන කරමින් කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා අද එතුමාගේ දේශපාලන අනුචරයින් ලවා තුන්වෙනි වුණේක බාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය විනාශ කළා මේක ඇත්තටම මේ කුරුණෑගල නගරාධිපති පිටින් යවන්න උත්සාහයක් දැරුවත් පැහැදිලිවම මේ පිටිපස්සේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා මොකද මාර්ග සංවර්ධන අධිකාරියේ තියෙන ජොන්ස්ටන් ෆර්නෑන්ඩු අමරතුමායටදී ජොන්ස්ටන් ෆර්නෑන්ඩු වැඩ කරන්නේ එයාගේ නායකයා නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂට අවශ්‍ය විදිහටයි මේ කරගෙන යන්නේ මේ පාරක් හලල් කරන මුවාවෙන් තමයි මේ කටයුත්ත කළා කියන්නේ නමුත් අපි දන්නවා මේක ඉතිහාසය මෙතන පුරාවිද්‍යා ස්ථානයක් හැටියට නාගරික සංවර්ධන අධිකාරිය නම් කරලා තිබුණා ඒ වගේම කුරුණෑගල නගරය මම නාගරික සංවර්ධන මහනගර සංවර්ධන ඇමති හැටියට උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළා ඒ අනුව ෆ්‍රාන්ස් AFD ආයතනය ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ADB ආයතනය අපිට ආධාර ලබා දුන්නා කුරුණෑගල ගොඩනැගීම සඳහා කුරුණෑගලත් ඇත්තටම දඹුල්ලත් ඒකට අපි අතුල් කරලා තිබුණා මාතර කියන මේ නගර මේවාට සැලසුම් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට ලබා දුන්නා කුරුණෑගල වැව රවුම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළේ ඒ අවස්ථාවේදී අපි රුපියල් මිලියන 240ක් වියදම් කළා තමයි කුරුණෑගල වැව රවුම ප්‍රතිසංස්කරණය කළේ එයාගෙම කුරුණෑගල මේ ස්ථානයේ පුරාවිද්‍යා වැදගත්කමකින් යුතු ස්ථානයක් හැටියට ආරක්ෂා කරන්න නියමිතව තිබුණා. මොකද මේක අවුරුදු 700ක් පරණයි බෝණේකබාහු යුගයට යන ස්ථානයක්. මේක ඊටාම වටිනා වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ගල් සහ ලී භාවිතා කරලා මේ රාජසභා මණ්ඩපේ සකස් කළා. ඒ වගේම මේ දෙන උත්තර අපිට පිළිගන්න බෑ. මොකද පුරාවිද්‍යා පනතට අනුව 1815 බ්‍රිතාන්‍යයට රට යටත් වීමට පෙර නිර්මාණය කළ තිබෙන ඕනම නිර්මාණයක් පුරාවිද්‍යා පණ්ඩිතයන්ට වැටෙනවා. මොකද ඒක තමයි රටේ නීති. එයානු මේ ස්ථානය පැහැදිලිවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂිත ස්ථානයක්. හැබැයි සැලසුමක් තිබුණා ඒක මම කියන්න ඕනේ මේ ස්ථානයේ දවැන්ත හෝටල් සංකීර්ණයක් ඉදිකරන්න. මේ හෝටල් සංකීර්ණයේ පිටිපස්සේ ඔය දූෂිත දේශපාලනය තමයි ගමන් කරමින් තියෙන්නේ. සම පැහැදිලිවම කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා පන්සල් ගාන ගිහිල්ලා ජාතික සංස්කෘතිය රකින්නවා ජාතියේ හදවත කිය කිය ජනතාව රැවට්ටුවට පිටිපස්සේ තියෙන්නේ මොකද්ද ධන ලෝභය බල ලෝභය.